ගොඩාක් දරුවෝ දිනයක් දාන අවස්ථාවේදී දාන පිළිවෙල වර්ධනවා. ඒ වගේම ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර DH, ND, RD වගේ ඒවා හරියට ගලපන්නේ කොහොමද කියන එක. අපි මිනිත්තුවක් තුල මේක හරියට තේරුම් ගමු. අනිත් එකට අපි දැනගන්න ඕන දිනයක් ගැන සඳහන් කරද්දී අපි හිතමු 12 වෙනිද කියලා, 7 වෙනි මාසෙ කියලා, 2021 කියලා. දැන් මෙතන දවස මුලට ආවේ. ඊට පස්සේ මාසය ආවේ, ඊට පස්සේ අවුරුද්ද ආවේ. අපි කරන පළවෙනි වැරද්ද තමයි අවුරුද්ද මුලට දාලා මාසෙ දාලා දවස දාන්න යනවා. ඒක හරි සිංහල භාෂාවෙන්. නමුත් ඉංග්‍රීසි භාෂාවෙදි කිසිම වෙලාවක අවුරුද්ද මුලට ගන්න එපා. අනිවාර්යයෙන්ම දවස මුලට ගන්න, මාසය ඊගාවට ගන්න, අවුරුද්ද ඊගාවට ගන්න. ඊළඟට අපිට වර්ධනවා මේ 12ට එන්නේ TH ද, එහෙම නැත්නම් ND එකද, ND එකද, එහෙම නැත්නම් RD එකද. අපිට ප්‍රශ්න ගොඩයි. මේකට සරල විසඳුමක් තියෙනවා, බොහොම ලේසි. දැන් අපි එක කියලා කිව්වොත් මොකද උච්චාරණය? ෆස්ට්. එක කිව්වොත් ෆස්ට්, එහෙනම් ST දාන්න. දෙක කියලා කිව්වොත් කොහොමද උච්චාරණය වෙන්නේ? සෙකන්ඩ් කියලා. සෙකන්ඩ් බලන්න, ND එක දාන්න. තුන කියලා කිව්වොත් තුන, තර්ඩ් කියලා අදහස, තර්ඩ්. එහෙමනම් RD එක දාන්න. ඊළඟට හතරේ සිට අපි දානවා TH එක. දැන් සමහර දරුවෝ හිතනවා එකට ST නේ. හරි, එහෙනම් 11 කියලා ආවොත්, 11 කියලා ආවොත් මේකට මම ST දාන්න ඕන කියලා. හැබැයි ප්‍රනවුන්ස් කරන බලන්න උච්චාරණය. 11 මෙතන තේ TH එකම තමයි. සමහර දරුවෝ හිතනවා 12 කියලා ආවම රයිට් දෙක තියෙනවා ND කියලා. හැබැයි උච්චාරණය කරන එහෙනම් මොකක්ද එන්නේ? ATH එකම තමයි. 13 කියලා කිව්වොත් මොකක්ද එන්නේ? 13th. එතනම් TH එකම තමයි. එහෙනම් 4 සිට දිගටම එන්නේ TH. හැබැයි පුතේ 21 වෙනකොට අන්න එනවා 21st. 21st. 22 වෙනකොට අන්න එනවා 22nd. 23 වෙද්දී අන්න එනවා 23rd. ඊට පස්සේ දිගටම නැවත TH. හැබැයි නැවත ඔය දෙසැම්බර් වගේ 31 එනකොට 31st night කියන්නේ ST. එහෙනම් බලන්න මෙතන හරිම සරල භාවිතයක් තියෙන්නේ. අපි පුතේ එක කියලාමොත් ST දානවා, දෙක කියලාමොත් ND දානවා, තුන කියලාමොත් RD දානවා. එතනින් එහා ඔක්කොටම TH දානවා. හැබැයි 21 කියලා වොත් අන්න ආපහු ST. 22 කියලා වොත් අන්න ආපහු ND. 23 කියලා වොත් ඔන්න ආපහු RD. ආයි TH දාගෙන කියලා අන්තිම එකට නැවතත් දාන්න ST. එහෙනම් මොනවටද අපි දාන්නේ? එකට දානවා ෆස්ට් කිව්වහම ST, දෙකට දානවා සෙකන්ඩ් කිව්වහම ND, තුනට දානවා තර්ඩ් කිව්වහම RD. තුනේ ඉඳලා 20 දක්වා TH, 21 වෙද්දී 21st එක ST, 22 වෙද්දී 22nd ND, 23 වෙද්දී 23rd RD. ඉතුරු ටික TH දැම්මා, 31ට දැම්මා, නැවතත් ST. එමනම් 1, 2, 3 කියන දවස්, 21, 22, 23 කියන දවස් සහ 31 කියන දවස් ටික පාඩම් කරගන්න. අනිත් ඔක්කොටම TH දාන්න. අදින් පස්සේ ඔබට ඩේට් එක දාන විදිය වරදින්නේ නැත. හැකි හැම වෙලාවෙම මාසය ඉලක්කමෙන් දාන්න එපා. ජනවාරි, පෙබ්‍රුවරි, මාර්ච් කියන එක අකුරෙන් ලියන්න. එමනම් දිනය වරදින්නේ අදින් පස්සේ ඔබට කිසිම දිනක.